ඕකේ අපි මෙතනදී කතා කරන්න හදන්නේ අපේ පාඩමට අදාළව තියෙන අවසන් මාතෘකාව කෝඩින් සිස්ටම්ස් කියන මාතෘකාව ගැන. කෝඩින් සිස්ටම්ස් කියන මාතෘකාව කතා කරද්දී අපිට මතක් වෙන මුල්ම දෙයක් තමයි අපි මුලින්ම කිව්වා කම්පියුටර් එකක් සාමාන්‍යයෙන් අපි දෙන ඕනම ඩේටා එකක් අඳුරගන්නේ එක බිංදුව කියන බයිනරි වැලියුස් වලින් කියලා. ඒක පෙන්වන්න තමයි මම මේ විදිහේ ඉමේජ් එකක් මෙතනට ගත්තේ. මෙතන තියෙනවා ෆොටෝ එකක්. ඊට අමතර මම මේ ඉමේජ් එක හරහා ප්‍රසන්ට් රිප්‍රසන්ට් කරන්න හදන්නේ ඕඩියෝ වේව් එකක්. ඊට අමතරව ලෙටර් එකක් තියෙනවා සහ නම්බර් එකක් තියෙනවා. මේ කියන ඕනම එකක් මේ කියන ඕනම ජාතියේ ඩේටා එකක් කම්පියුටර් එකට ගද්දි කම්පියුටර් එක ඒක ප්‍රොසෙස් කරද්දි කම්පියුටර් එක අඳුරගන්නේ එක බිංදුව කියන බයිනරි වැලියු වලින්. එතකොට මෙන්න මේ විදිහට තමයි කම්පියුටර් එක ඇතුලේ නැත්නම් ඉන්පුට් ඩේටා එකක් ඉන්පුට් කරාට පස්සේ ඒක අවුට්පුට් එකට ඩිස්ප්ලේ වෙනකම් ප්‍රොසෙස් ක්‍රියාවලිය සිද්ධ වෙද්දි මේ බයිනරි නම්බර්ස් උත් එක තමයි මේක මේ කම්පියුටර් එක මේවා අඳුරගන්නේ. උදාහරණයක් විදිහට අපි ගත්තොත් A කියන ලෙටර් එකට අදාළව මෙතනදී ප්‍රසන්ට් කරනවා එක බිංදුව 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 එක කියන කෝඩ් එක. අපි ඊළඟට කතා කරන්න හදන්නේ මොනවද මේ කෝඩින්, නැත්තම් කොහොමද මේ කෝඩ් සිස්ටම් එකක් හැදිලා තියෙන්නේ, කෝඩින් සිස්ටම් එක හැදුනේ කොහොමද කියන එක තමයි අපි ඊළඟට කතා කරන්න හදන්නේ. මේ විදිහට හැදුන කෝඩින් සිස්ටම්ස් වර්ග හතරක් තියෙනවා. අපි මේ හතර ගැනම කතා කරනවා මෙතනදී. කෝඩින් සිස්ටම්ස් වර්ග හතර, ඒ කියන්නේ මුල් කාලේ ඉඳන් මේ වෙනකන් පැවතගෙන ආපු විදිහට කෝඩින් සිස්ටම්ස් හතර කොහොමද හැදුනේ කියන එක තමයි කතා කරන්නේ. මුල්ම තියෙනවා BCD, ඊළඟට අපිට එනවා EBCDIC කියන කෝඩින් සිස්ටම් එක, ඊළඟට අපි කතා කරනවා ASCII කියන කෝඩින් සිස්ටම් එක, සහ අවසාන වශයෙන් අපි කතා කරනවා Unicode කියන කෝඩින් සිස්ටම් එක. ඔන්න ඔය කියන කෝඩින් සිස්ටම්ස් වර්ග හතර තමයි අපිට සිලබස් එකේ කතා කරන්න තියෙන්නේ. මේ කොටස යටතේදී අපි බලමු කොහොමද සහ මොනවද මේ කෝඩින් සිස්ටම් එක, මොනවද මේ කෝඩින් සිස්ටම් එක දාන තොරතුරු මොනවද කියන එක. මුලින්ම අපි කතා කරමු BCD බයිනරි කෝඩඩ් ඩෙසිමල් කියන කොටස ගැන. මුල් කාලයේදී පරිගණක හඳුන්වලපු නැත්තම් කෝඩින් සිස්ටම් එකක් පාවිච්චි කරපු මුල් කාලයේදී මෙන්න මේ කියන BCD කියන කෝඩින් සිස්ටම් එක තමයි අපි පාවිච්චි කරේ. මේකෙදි වෙන්නේ ඩෙසිමල් නම්බර් එකක් බයිනරි නම්බර් එකකින් ලියා දක්වන එකමයි. ඒ කියන්නේ ඩෙසිමල් වැලියු එකකට අදාළව අපි මෙතනදි කරන්නේ බයිනරි නම්බර් එකක් ලියන එක. මෙන්න මේ එක ඩෙසිමල් මේකෙදි මේ නම්බර් සිස්ටම් එකේදී එක ඩෙසිමල් එකක් එකකින් බයි බිට් හතරක් ඩිස්ප්ලේ වෙනවා. එක ඩෙසිමල් නම්බර් එකකින් බිට් හතරක් ඩිස්ප්ලේ වෙනවා. ඒ කියන්නේ දෙකේ හතරවෙනි බලය විදිහට තමයි මෙතනදී අපි 16 කියන සංකේත 16ක් අපිට මේ හරහා නිරූපණය කිරීමට හැකියාවක් තියෙනවා. හැබැයි මේ BCD වල පොඩි වෙනසක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් ඩෙසිමල් නම්බර් එකක් බයිනරි කරද්දී සම්පූර්ණ ඉලක්කම නැත්තම් සම්පූර්ණ අගයම දෙකෙන් බෙදාගෙන ගිහිල්ලා තමයි අපි අපේ බයිනරි නම්බර් එක හදාගන්නේ. හැබැයි මෙතනදී මේක කරන්න ඕනේ අපි එක්සැම්පල් එකක් විදිහට මේ 37 කියන එක මම අරගෙන ගත්තා. මේ 37ට අදාළව මේක කරන්න ඕනේ මේ එක ඉලක්කමෙන් ඉලක්කමට තමයි අපි බයිනරි වැලියුස් අරගන්න ඕනේ. අපි බලමු කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. 3ට අදාළව බයිනරි නම්බර් එකක් ගන්නවා, බිට් 4කින් සමන්විත බයිනරි වැලියු එකක් ගන්න ඕනේ බිංදුව බිංදුව 1 1 කියන විදිහට. ඊට පස්සේ අපි ගන්නවා 7 කියන ඉලක්කමට අදාළ වෙන විදිහට බිංදුව 1 1 1 කියන බයිනරි වැලියු එක. ඔන්න ඔය කියන මෙන්න මේ කියන වැලියුස් දෙකෙන් තමයි 37 කියන ඩෙසිමල් නම්බර් එක රිප්‍රසන්ට් වෙන්නේ. එතකොට අපිට පුළුවන් මේක 37 කියන බයි ඩෙසිමල් නම්බර් එකට අදාළ වැලියු එක බිංදුවයි 1 1 බිංදුව 1 1 1 කියන එකෙන් ඩිස්ප්ලේ කරන්න. ඔන්න ඔය විදිහට තමයි BCD හරහා අපේ සංකේත නැත්නම් අපේ නම්බර්ස් කම්පියුටර් එකක් හරහා රිප්‍රසන්ට් කරේ. අපි ඊළඟට බලමු කොහොමද EBCDIC හරහා අපේ කෝඩින් සිස්ටම් එක සිද්ධ වුණේ කියලා.
අපි දැන් කතා කරන්න හදන්නේ මේ EBCD IC නැත්නම් Extended Binary Coded Decimal Interchange Code එක ගැන. මුල් කාලයේදී පරිගණක නිෂ්පාදකයන්ට නිෂ්පාදනය කරන ආයතන වලට තිබ්බ පොදු ගැටලුවක් තමයි කොහොමද characters වගේ දේවල් නැත්නම් symbols වගේ දේවල් computer එක හරහා represent කරන්න කියන එක. අපි දන්නවා numbers වගේ දේවල් නම් ඉලක්කම් වගේ දේවල් නම් අපිට පුළුවන් දෙකේ පාදයේ සංඛ්‍යාව වලින් පෙන්වන්න. හැබැයි මේ වගේ characters නැත්නම් අකුරු සහ symbol වගේ දේවල් දෙකේ පාදයේ ක්‍රමේ පෙන්වන්න හරි ක්‍රමවේදයක් මේ කාලය තුල තිබුණේ නැහැ. ඔන්න ඔය කියන කාලෙදී IBM සමාගම විසින් IBM computers වලට පාවිච්චි කරන්න පුළුවන් විදිහේ coding system එකක් හඳුන්වලා දෙනවා. ඒ coding system එක තමයි මේ EBCD IC නැත්නම් extended binary coded decimal interchange code කියලා කියන්නේ. එතකොට මෙන්න මේ කියන ක්‍රමවේදය පාවිච්චි කරලා අපිට පුළුවන් වුණා, ඒ කියන්නේ ABCD IC වලදී හරහා අපිට පුළුවන් වුණා symbols නැත්නම් letters වලට දෙකේ පාදයේ සංඛ්‍යාවක් නිරූපණය කරන්න. අපි බලමු කොහොමද මේක මේ letters වලට කොයි විදිහටද මේ EBCD IC කියන coding system එක එකතු වෙන්නේ කියලා. මෙතනදී EBCD IC වලදී එක bit එකකට එක sorry එක අකුරකට bit 8ක් භාවිත වෙන විදිහට තමයි මේක නිර්මාණය කරලා තිබ්බේ. එතකොට අපි දන්නවා 2 8 කියලා කියන්නේ 256 කියන එක. එතකොට අපිට EBCD IC හරහා represent කරන්න පුළුවන් උපරිම characters ගාන 256. ඔන්න ඔය විදිහට තමයි මේ කියන coding system එකේදී අකුරු වලට සහ symbols වලට හදලා දී coding හදලා දීලා තිබ්බේ. මේ තියෙන්නේ ABCD IC වලට අදාළ, ඒ කියන්නේ characters ඒ characters වලට කොයි විදිහටද numbers දුන්නේ කියන එකට අදාළ table එක. අපිට පුළුවන් මේක internet එකෙන් download කරලා බලා ගන්න. ඒකේ තියෙනවා පැහැදිලිව කොහොමද මේ letters වලට symbols වලට numbers දුන්නේ කියන එක. එතකොට අපිට පුළුවන් මේ විදිහට මේක check කරගෙන යන්න. අපිට පේනවා මෙතන simple a වලට දීලා තියෙනවා 81 කියන code එක, hexadecimal number එක. ඊට පස්සේ capital a වගේ එකක් ගත්තොත් capital a එකට දීලා තියෙනවා c1 කියන hexadecimal number එක. ඔව්. අපි මේ table එකෙන් දැක්කා. එතකොට a කියන capital letter එකට අදාළව තිබ්බ hexadecimal code එක C1 කියන කෝඩ් එක. එතකොට අපි මෙන්න මේ සංඛ්‍යා මේ කැරක්ටර් එකට අදාළ කෝඩ් එක බයිනරි කෝඩ් එකක් විදිහට නැත්නම් කම්පියුටර් එක අඳුනගන්න බයිනරි කෝඩ් එකක් විදිහට අපි මේක පෙන්වුවොත් අපි දන්නවා ඒක කරන්න පුළුවන් අපිට ලේසිම ක්‍රමය තමයි මේ එක නම්බර් එකෙන් නම්බර් එකට bit 4කින් සමන්විත බයිනරි කෝඩ් එක ලියන එක. එතකොට C කියන අගයට එනවා මෙතනදී එක එක බිඳුව බිඳුව කියන අගය සහ එක කියන ඉලක්කමට එනවා බිඳුව බිඳුව එක කියන අගය. ඔන්න ඔය විදිහට තමයි එතකොට ඒකට අදාළ ඔය කැරක්ටර් ඒ කියන කැරක්ටරකට අදාළව බයිනරි කෝඩ් එක වෙන්නේ එක එක බිඳුව 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 එක කියන බයිනරි වැලියු එක. ඔන්න ඔය විදිහට තමයි EBCD IC හරහා නැත්නම් extended binary coded decimal interchange code එක හරහා IBM computers වල මුල් කාලයේදී characters නිරූපණය කරේ. එතකොට මේ table එක හරහා අපිට පුළුවන් A සිට Z දක්වා capital සහ simple කියන දෙවර්ගයටම අදාළ code එක coded වලට අමතරව symbols වලට අදාළ code මෙතනදී අපිට මේ coding system එක හරහා represent කරන්න හැකියාවක් තිබ්බා. අපි බලමු කොහොමද ඊළඟ coding system එක ASCII කියන coding system එක හරහා අපේ characters වලට symbols වලට කොයි විදිහටද coding system එක හැදුනේ කියලා. computers වලදී characters encode කරන්න බහුලව පාවිච්චි කරපු coding system එකක් තමයි American stands code for information interchange. එහෙමත් නැත්නම් මේ අපි කතා කරන ASCII කියලා කියන්නේ. ANSI කියන්නේ American National Stand Institute. එහෙම නැත්නම් ඇමරිකානු ජාතික ප්‍රමිති ආයතනය විසින් තමයි මේ කියන coding system එක encoding system එක ලෝකෙට හඳුන්වලා දෙන්නේ.
මුල් කාලෙදි මේගොල්ලෝ කැරක්ටර්ස් නිරූපණය කරන්න පාවිච්චි කරන්නේ බිට් 7ක දෙකේ පාදයේ සංඛ්‍යාවක්. එතකොට අපි දන්නවා බිට් 7කින් අපිට නිරූපණය කරන්න පුළුවන් උපරිම වැලියුස් ප්‍රමාණය කැරක්ටර්ස් ප්‍රමාණය වෙන්නේ 128ක් වගේ. පස්සේ කාලෙකදී මේ කියන අගේ මදි වෙච්ච නිසා, ඒ කියන්නේ 128 කියන අගේ මදි වෙච්ච නිසා මේගොල්ලෝ ඊට පස්සේ ආයි හඳුන්වලා දෙනවා බිට් 8කින් සමන්විත කැරක්ටර් එන්කෝඩින් සිස්ටම් එක. එතකොට මේ බිට් 8කින් අපිට නිරූපණය කරන්න පුළුවන් කැරක්ටර්ස් 256ක් වෙනකම්. මෙන්න මේ බිට් 8ක කැරක්ටර්ස් වලට අපි කියනවා බිට් 8කින් යුක්ත දෙකේ පාදයේ සංඛ්‍යාව වලට අපි කියනවා extended ASCII කියලා. ඒ කියන්නේ extended ASCII කියලා කියන්නේ අපි මෙතනදී දීර්ඝ කරන ලද ASCII කියන එක. ඒතකොට bit 7කින් නිරූපණය කරපු ASCII codes ඊට පස්සේ bit 8කින් නිරූපණය කරන්න පටන් ගත්තා. ඔන්න ඔය විදිහට තමයි ASCII කියන coding system එක ආවේ. අපි බලමු කොහොමද මේ ASCII coding system එකට අදාළව කොහොමද මේගොල්ලෝ values දීලා තියෙන්නේ කියන එක. මේ තියෙන්නේ ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගත්ත ASCII වලට අදාළව characters encoding කරපු ටේබල් එකක්. මේකෙදි අපිට පේනවා සිම්බල්ස් වලට, ඊළඟට characters වලට, numbers වලට අදාළව ASCII code එක එක විදිහට දීලා තියෙනවා. අපි EBCD IC කියන coding system එකේදී කතා කරා A කියන capital letter එකට. capital A වලට දීලා තියෙන code එක එතන දීලා තිබ්බේ C1 කියන code එක. හැබැයි මෙතනදී ASCII වලින් අපිට පේනවා capital A වලට hexadecimal 65 කියන නම්බර් එක දීලා තියෙනවා. මේ හැම දෙයක්ම, මේ හැම නම්බර් එකක්ම අදාළ වෙන්නේ hexadecimal number system එකට. එතකොට අපිට ඊට අදාළව කම්පියුටර් එක මේ කෝඩ් එක අඳුනගන්න විදිය හොයාගන්න නම් අපිට වෙනවා hexadecimal number එක නැවත binary වලට convert කරන්න. ඔන්න ඔය විදිහට තමයි ASCII පාවිච්චි කරලා, ASCII කියන number system එක පාවිච්චි කරලා coding system එකක් නැත්නම් encoding system එකක් computers වලට හඳුන්වලා දුන්නේ. අවසාන encoding system එක විදිහට අපි කතා කරන්න හදන්නේ මෙන්න මේ unicode කියන නැත්නම් යුනිකේත ක්‍රමය කියන encoding system එක ගැන. unicode කියන system එක තමයි මේ වෙනකොට ලෝකේ පුරා වැඩිපුරම පාවිච්චි කරන encoding system එක වෙන්නේ. මේ unicode කියලා encode system එකක් හඳුන්වලා දෙන්න හේතු කිහිපයක් තිබ්බා. එක හේතුවක් තමයි දැන් කම්පියුටර් මුල කාලේ පාවිච්චි කරපු රටවල් වල හැටියට, එතකොට ඒගොල්ලන්ගේ භාෂාවලට ඒ තිබ්බ යුනිකෝඩ් සිස්ටම්ස් ගැටලුවක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් වුණා. හැබැයි ලංකාව තුල සහ නැත්තම් වෙනත් භාෂා පාවිච්චි කරන රටවල් වල මේ කම්පියුටර්ස් කියන දේවල් වැඩිපුර ප්‍රචලිත වෙන්න පටන් ගැනීමත් එක්ක මේ කියන යුනිකෝඩ් එන්කෝඩින් සිස්ටම් එක නැත්තම් ඒ රටට අදාළ භාෂාවන් කම්පියුටර් එකේදී එකේ ටයිප් කරනකොට සහ කම්පියුටර් එක හරහා පාවිච්චි කරනකොට ගැටලු මතුවෙන්න පටන් ගත්තා. ඒ වගේම තමයි දැන් අපි දන්නවා EBCD IC නැත්නම් ASCII වගේ Unicode system වල ඒවා පාවිච්චි කරන්න පුළුවන් උනේ සීමිත පරිගණක වලට විතරයි. ඒ කියන්නේ ගොඩක් වෙලාවට EBCD IC කියන එක ගොඩක් වෙලාවට හඳුන්වලා දෙන්නේ IBM සමාගමෙන් IBM computers වල පාවිච්චි කරන්න පුළුවන් විදිහට. ඔතනදී ලොකු ගැටලුවක් ආවා, එක computer එකක පාවිච්චි කරන characters තව computer එකකට පාවිච්චි කරද්දී monitor කරද්දී ඒවා බලා ගන්න බැරි නැත්නම් ඒවා හරියට display වුනේ නැති අවස්ථා තිබ්බා. ඊට අමතරව තව හේතුවක් තමයි අපි දන්නවා අපි අන්ති අවසාන වශයෙන් කතා කරා ASCII කියන එක. ASCII වලදීත් අපිට උපරිම characters ප්‍රමාණයක් තිබ්බේ characters 256. ඔන්න ඔය කියන හේතු නිසා තමයි මේ Unicode කියන encoding system එක ලෝකෙට හඳුන්වලා දෙන්නේ. මේකෙදි bit 16කින් යුක්ත දෙකේ පාදයේ සංඛ්‍යාව අපිට දෙකේ පාදයේ සංඛ්‍යාව වලින් තමයි අපේ characters වලට symbols වලට නැත්නම් numbers වලට coding දුන්නේ. එතකොට අපි දන්නවා bit 16ක් කියලා කියන්නේ bit 16කින් අපිට පුළුවන් වෙනවා characters 65536ක් නිරූපණය කරන්න. මුල් කාලේදී bit 16කින් තමයි ඔය Unicode system එක පටන් ගත්තේ. හැබැයි පස්සේ කාලේ වෙනකොට, පසු කාලේ වෙනකොට මේ කියන bit 16
කැරක්ටර්ස් ප්‍රමාණයත් මදි වෙලා ඊට පස්සේ හඳුන්වලා දෙනවා බිට් 32ක යුනිකෝඩ් කේත ක්‍රමයක්. මෙන්න මෙතනදී අපි දන්නවා මේ වර්තමානයේ ගොඩක්ම පාවිච්චි වෙන UTF 32 කියන කෝඩින් සිස්ටම් එකකටත් එක්ක යන එක යුනිකෝඩ් සිස්ටම් එකට අදාළ කෝඩින් සිස්ටම් එක. මෙන්න මේ බිට් 32 කියන දෙකේ පාදයේ සංඛ්‍යාව අනුව තමයි මේ වර්තමානයේ වෙනකොට characters encode වෙන්න පටන් ගන්න. ඔය කියන coding system එකේ අතරතුර සිංහල භාෂාවක් තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි coding system එක BCD ඉඳන් ඊට පස්සේ ABCDIC ඊළඟට ASCII අවසාන වශයෙන් Unicode කියන විදිහට ලෝකයට ප්‍රචලිත වෙන්නේ. එතකොට මෙන්න මේ කියන යුනිකේත හරහා නැත්නම් මේ යුනිකෝඩ්ස් නැත්නම් ඔය encoding systems හරහා මේ වෙනකොට ලෝකයේ තියෙන විශාල භාෂා ප්‍රමාණයක්, ඒ කියන්නේ භාෂාවන් විශාල ප්‍රමාණයක් අපිට කම්පියුටර් එකක් හරහා මොකක් හරි පරිගණකයක් හරහා ඒක රිප්‍රසන්ට් කරන්න නැත්නම් characters process කරන්න හැකියාවක් තියෙනවා. ඔන්න ඒ කියන ටික තමයි අපිට coding system එකක් ගැන දෙදී කතා කරන්න තියෙන්නේ. එතකොට ඊට අමතරව Unicode සරහා අපිට තව පුළුවන් emojis වගේ දේවල් අපි පාවිච්චි කරනවා ගොඩක් වෙලාවට. දැන් ගොඩක් අය chatting වලදී වගේ පාවිච්චි කරන්නේ emojis වගේ දේවල් පාවිච්චි කරනවා. මොකක් හරි නැත්නම් characters වලට අමතරව emojis වගේ දේවල්, symbols වගේ දේවල් පාවිච්චි කරන අවස්ථා තියෙනවා. ඔය හැම එකක්ම ඔය කියන හැම කෝඩ් එකකටම අදාළව Unicode හරහා coding system එකක් නැත්නම් value එකක් දීලා තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි coding system එක මේ කියන දේවල් අලුත් වෙවි. දැන් වර්තමානයේ වෙනකොට අපිට ඕනම කම්පියුටර් එකක් හරහා ඕනම විදිහකට, ඒ කියන්නේ අපි අදාළ ෆොන්ට් එක දාලා තියෙනවා නම් අපිට පුළුවන් ඕනම භාෂාවකින් අපේ කම්පියුටර් එකක් හරහා කරගන්න. එතකොට ඔන්න ඒ විදිහට තමයි අපේ පාඩම අවසන් වෙන්නේ. අපි මුලින් ඉඳන් කතා කරගෙන ආවා කොයි විදිහටද නම්බර් සිස්ටම් එකක් හැදෙන්නේ, මොනවද නම්බර් සිස්ටම්ස් කියන්නේ, ඊට පස්සේ කොහොමද ඩේටා රිප්‍රසන්ට් කරන්නේ, කැරක්ටර්ස් රිප්‍රසන්ට් වෙන්නේ කම්පියුටර් එකක් හරහා, ඊට පස්සේ නම්බර් සිස්ටම්ස් වර්ග ටික මොනවද, ඊට අමතරව LSD MSD ගැන කතා කරනවා, ඊට පස්සේ අපි කතා කරනවා ස්ටෝරේජ් කැපැසිටිස් ගැන. අවසාන වශයෙන් අපි කතා කරනවා අපේ පාඩමේ යුනිකෝඩ් සිස්ටම්ස් නැත්නම් සෝරි කෝඩින් සිස්ටම්ස් ගැන. ඔය විදිහට අපේ මේ තුන්වෙනි පාඩමට අදාළ පාට් එක මෙතනින් ඉවර වෙනවා. අපි ඉස්සරහට පාඩම් ටික කරගෙන යම් මේ විදිහටම තව වීඩියෝස් වලින්. අපේ ඉස්සරහට තියෙන පාඩම අපිට ඊළඟට පාඩමක් විදිහට තියෙන්නේ, පාඩම විදිහට තියෙන්නේ ලොජික් ගේට්ස් කියන පාඩම. අපි ලොජික් ගේට්ස් වලත් මේ වගේ වීඩියෝ සීරීස් එකකින් ඉස්සරහට මේ පාඩම කරගෙන යමු.